දැන් රිෂාඩ් බදුරුද්දීන් අමාත්‍යවරයාටත් ඒ වගේම ආණ්ඩුකාරවරු දෙදෙනෙක්ටත් ඉල්ලා හස්සෙන්න කියලා මේ රටේ ලොකු ආන්දෝලනයක් තිබුණා. ඒ අවස්ථාවේදී ඇත්තටම ආණ්ඩුකාරවරු දෙන්න ඉල්ලා හස් වුණා, ජනාධිපතිවරයා ඉල්ලා හස් කළා. දැන් රිෂාඩ් බදුරුද්දීන් අමාත්‍යවරයා ඉල්ලා හස්සෙන මේ අවස්ථාවේ අනිත් අමාත්‍යවරු ඔක්කොම ඉල්ලා හස්සෙන්නේ මොකද? එතන මෙන්න මෙතනම නැද්ද වර්ගවාදයක්? මෙතනම නැද්ද ජාතිවාදයක්? එතකොට දැන් මං අහන්නේ ජොන්ස්ටන් පෙනාන්දු හිරේ දානකොට උදේ ගම්මන් පිල්ලා ඔය ඉන්න විමල් වීරවංශලා එහෙම නැත්නම් අනිකුත් ඉන්න එකාබද්දි පක්ෂයේ ඔක්කොම ඉල්ලාස්සෙන්න ඕනද නේ? මම කියන්නේ වරදකාරීට දඩුවම් දීම, චෝදනාකාරීට චෝදනාවක් ඉදිරිපත් කිරීම, ඒ චෝදනාව පරීක්ෂණයකට ලක් කිරීම සඳහා කරන අවස්ථාව ලබා දීම ඕනම පුරවැසියෙක්ට, අමාත්‍යවරයෙක්ද ජනාධිපතිද අගමැතිද නැහැ, දහනම නිවස්ථා මේ කට්ටිය ගෙනාවේ ඒ ප්‍රජාතන්ත්‍රවාදය හදන්නනේ, ඒටින් අවස්ථාව ලබා දිය යුතුයි. දැන් මේ මොකද්ද කරන්නේ? මේක ඉතාමත්ම සූක්ෂම ආකාරයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයටත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයටත් අනතුරු ඇඟීමක් කරනවා. රිෂාඩ් බදුරුද්දීන්ට අතක් තිබ්බොත් අපි ඔක්කොම ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා වෙනම ආණ්ඩුවක් හදනවා කියලා. මේ බලපෑම නෙවෙයිද මේ අමාත්‍යවරු කරන්නේ? වක්‍රයින් කරන්නේ මේ ආණ්ඩුවට මේ බලපෑම. අපි ඔක්කොම එකට හිට ගන්නවා. අපි ඔක්කොම එකයි. එහෙනම් රිෂාඩ් බදුරුද්දීන් විල්පත්තු වනවිසාර සිද්ධ කරනකොට රවුප්පක් කිමුත් පක කියන්න ඕනද? එහෙම නැත්නම් ඔය හිස්බුල්ලත් වගේ කියන්න ඕනද? එහෙම නැත්නම් ඔය ඉන්න අනිත් අමාත්‍යවරුත් වගේ කියන්න ඕනද? අපි අහන්නේ ඒ ප්‍රශ්නේ අපර තියෙනවා. අපි කියන්නේ මේ වර්ගවාදී තැනෙන්, මේ තැතෙන්, මේ අවස්ථාවෙන් වෙන් වෙලා පොදු එකඟතාවයකට ඇවිල්ලා රටක් ගැන හිතලා මේ අමාත්‍යවරු මේ කර ක්‍රියාකලාපය ගැන සබුද්ධිකව මිනිස්සු කල්පනා කරන්න, අපේ නායකීන් දණින් වට්ටලා, අපේ නායකීන් මුනියත් කරලා, නිර්වස්ත්‍ර කරලා නැවත ආණ්ඩුව ආක්‍රමණය කරගන්න වැඩපිළිවෙලක්, නැවත ඒ වැඩි තවදුරටත් කරගැනීමේ ආක්‍රමණයක් තමයි මේ සිද්ධ වෙමින් පවතින්නේ. ඒ නිසා මේ අමාත්‍යවරු ඉල්ලාසුණයි කියලා අපන්නක් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න, මේ ආණ්ඩුවේ මේ අමාත්‍යවරුන්ට විරුද්ධව තියෙන පැමිණිලි එකක්කටවත් හානියක් වෙන්න අපිට තියන්නේ නැහැ. දෙවෙනි කාරණාව, මේ අමාත්‍යවරු ඉල්ලාසුණන නිල වාහන තාම බාර දීලා නැහැ. මේ අමාත්‍යවරු ඉල්ලාසුණාට නිල නිවාස තාම බාර දීලා නැහැ. මේ අමාත්‍යවරු ඉල්ලාසුණාට රිෂාඩ් බදුරුද්දීන් අමාත්‍යවරට ආයතන 74ක් තියෙනවා. ඒ 74 සභාපතිවරු ඉල්ලාස්සෙලා නැහැ. මේ අමාත්‍යවරු ඉල්ලාසුණාට තාම අමාත්‍යවරු පත් කළා නැහැ. වැඩ බලනවා කියලා එක්කෙනෙක් දාලා, മന്ത്രി කෙනෙක් දාලා, ඉතාමත්ම ලේසියෙන් පරිශ්‍රණයක් බොහොම යටත් පහත් රිෂාඩ් බදුරුද්දීන් අමාත්‍යවරයාටම ඉතාමත්ම වාසි සහගත පරිශ්‍රණයක් සිද්ධ කළා. කිසි දෙයක් වුණේ නැහැ කියලා ලබන සතියේ, ඊළඟ සතිය වෙනකොට නැවත අමාත්‍යංශ දීලා නැවත මේ පාපතර, මේ අපරාධකාරී, මේ වර්ගවාදී, ජාතිවාදී, මේ වහප්පාදී අරමුණු තවදුරටත් සාක්ෂාත් කර ගැනීමට මේ මුස්ලිම් අමාත්‍යවරු දරන තැත අපි අමුඅමුවේම හෙලා දකිනවා. මේ ඉතාමත්ම පහත් නිර්ලජ්ජිත කාරණාවක් පිළිබඳවයි අපි මාධ්‍යයට ප්‍රකාශ කරන්නේ.